මං හිතනවා හැමෝටම දැන් මේ වැඩේ ගැන පොඩි අවබෝධයක් තියෙනවා කියලා. දැන් ඉදිරි මාස 6ක කාලය තමයි අපි මේ වැඩේ perform කරන්නේ මේ අලුත් තියරිය. එතකොට මේ මාස 6ේදී සතියට දවස් 3ක් මම මේ තියරිය එක apply කරනවා. ඒ කියන්නේ සතියට දවස් 3ක් මම ඔයාලා අතරින් කාත් එක්ක හරි රස්සාව මාරු කරගන්නවා. එතකොට එදාට යාට පුළුවන් මගේ රස්සාව කරන්න. දැන් උදාහරණයක් විදිහට අපි ගමු සරත්. සරත් දැන් අපි හිතමු මාසයක් පුරාවට මම සරත් එක්ක රස්සාව මාරු කරගන්නවා. සතියට දවස් 3 බැගින්. එතකොට ඒ දවස්වලදී මම සරත්ගේ රස්සාව කරනවා. මම අඳුන ගන්නවා සරත්ගේ රස්සාවේදී සරත්ට මුණ දෙන්න වෙන අරුබුද මොනවද, ප්‍රශ්න මොනවද කියලා මම අඳුන ගන්නවා. එතකොට ඒ දවස්වලදී සරත් කවුද? සර් සරත් තමයි සර්. සරත් එතකොට සිද්ධ වෙනවා ආයතන ප්‍රධානියාගේ ඡායක ඉඳගන්න. කොට පුළුවන් මගේ පුටුවෙන් ඉඳගන්න. බුදු අම්මෝ සර් මං කරොත් කරලා තියේ. නෑ, ඒකේ වගකීම සම්පූර්ණයෙන් මම බාර ගන්නවා. හරි? මේ තියරි එකේදී මට වැදගත් වෙන්නේ ඔයාට මේ තේ යලන රස්සාවෙදී තියෙන ගැටලු ටික අඳුන ගන්න එක විතරයි. දැන් මගේ පොසිෂන් එකේ වා ඉඳගත්තා මේකේ වගකීම් ටික ඔක්කොම මම බාර ගන්නවා. ඒක බය වෙන්න එපා ඒකට. හ්ම්? ඔව්, මංජිත කියන්නකෝ මොකද්ද? සර් මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මං හිතන්නේ සර් මේ අපි කාටවත් උවම කරන් යන්න පුළුවන් වෙයි කියලා අපි අර කලින් විදියට වැඩ කරන් යමු. දැන් මේ කම්පැනි එකේ බොස් කවුද? ඔයාද මමද? ඔයාට කිසිම අයිතියක් නැහැ මම මේ වගේ අලුත් තියරි එකක් ඉන්ට්‍රොඩියුස් කරන වෙලාවක මැද්දෙන් බරලා ඔය වගේ මෝඩ ප්‍රශ්න අහන්න. හා? දැන් මම අවුරුදු 5 තිස්සේ වෙන රටවල් වලට ගිහම කොටද? ගිහල ඉගෙන ගත්තම කොටද? මගේ වගේ අකමැස් ගන්න එපා. කියලා බොස් කෙනෙක්ට ගේන්න තියන්න පුළුවන්. හා? එහෙම පුළුවන්නේ. ඒ කියන්නේ දැන් බොස් කෙනෙක් කතා කරමින් ඉන්නකොට කපාරටම මේ වගේ ප්‍රශ්නයක් ඇහුවොත් දැක්කනේ මේ වගේ කේන්ති යන්න පුළුවන්. ඉතින් ඒක නිසා මම පුළුවන් තරම් උත්සාහ කරනවා කේන්ති ගන්න නැතුව නේද මේ හොඳින් මේ වැඩේ කරගෙන යන්න. වෙන කාට හරි දැන් ප්‍රශ්න මොකුත් තියෙනවද? good very good.